ඉතින් මම ඇත්තම ජීවිතත් විනාශ කරගන්න තැන්ට ආවා. ඒ කියන්නේ එහෙම තැනකට ආවා. ඒ කියන්නේ කොල්ලෙක් වුණත් ඒ කියන්නේ මගේ හිත පොඩි එතකොට දරාගෙන ලංකාවම බයිනවා. ඔව් ඒ කියන්නේ මගේ හිතට දරා ගන්න බැරි තරමටම ඒක මට වැදුනා. රෝස මලකෝ මෙහෙට එන්නකෝ, දැස් කුලමා ගවට ගන්නකෝ, ආස කළ ආදරය දෙන්නකෝ, රෝස තොලගා සසිඹින්නකෝ, ජීවිතේ පාට ගෑ වාසනාවේ දේව දූතියේ හා ලස්සන නුඹ දැක හිත පහන් වුණා, ලස්සන ඊනෙක මම දැහෙන් වුණා, ලස්සන අහසක ඉරම තුන්දුනා, ලස්සන දවසක නුඹ මගේ වුණා. ඕක අරන් එද්දි සර් කෙනෙක් පිටට තට්ටු කරා. ඒ කියන්නේ මට පොඩ්ඩ බැරෙද්දි මල පයිනවා. ඊට පස්සේ මම ඕක අරගෙන මේ පැත්ත හැරෙද්දි සර් මම බොරු කියන්න ඕනේ මම මගේ කාමරේටලා තනියම අඩව අවස්ථා තියෙනවා. ඒ දවස්වල මට මතකයි මම ඒ දවස්වල මම රෑට කන්නේත් නෑ. දවසක් එදා රෑ අම්මට කෝල් එකක් ඇවිල්ලා තියෙනවා. එහෙමයි පුතා මරනවා එහෙම කෝල් එකක් ගෙදරයි බහිනවනේ. දැන් මට මෙසේජ් එනවා මේ මං කලින් උඹට බැන්නනේ මේ ඒ දැන් ඔබේ සින්දු අහනවා පට්ට බා එහෙම කියලා කොල්ල මෙසේජ් දානේ. එතකොට ඒක වෙනම එකක්, ඒක වෙනම ආතල් එකක්. මේ මෙසේජ් එක දකිද්දී වෙනම සතුටක් ඇති වෙනවා. ආයුබෝවන් කියලා පිළිගන්නවා සකියා YouTube channel එකට. ඉතින් කාලෙන් කාලට ලංකාවේ සංගීතය ගත්තොත් රැල්ලක් ඇති කරන චරිතයක්. ඉතින් මගේ හොඳ යාළුවෙක් ඉතින් අද අවුරුදු එකහමාරකට පස්සේ ආයෙ හම්බ වෙනවා. ආයුබෝවන් ශම්මි. ආයුබෝවන්. ආයුබෝවන්. ඔන්න දැන් රිලීස් වෙලා තියෙන්නේ අලුත් සින්දුව. ඉතින් මේකත් රැල්ලක් වෙයි ගිය පාරක වගේ. ගිය පාර සින්දුව කීයද? මිලියන. ගිය පාර සින්දුව මිලියන 5යි. මේ වෙද්දි ඉතින් මේකත් ඒ විදිහට යයි අනිවාර්යෙන්ම. ඉතින් දැන් තනියම ගමනක් යනවා. හරි ලස්සනට මට පේනවා. ඒත් එක්කම ඉතින් සම්පූර්ණම මොකද්ද? සම්පූර්ණම වර්ණකොළ සූර්ය දුලිප් ශම්මික ෆනෑන්ඩෝ. ශම්මික ෆනෑන්ඩෝ. ශම්මි ෆනෑන්ඩෝ කියන්නේ එදා ප්‍රසිද්ධ වෙන්නේ හැම තැනම ප්‍රසිද්ධ වෙනවා කාලෙකදී. ඒත් එක්කම කාලෙන් කාලේ අර සමහර රියැලිටි ප්‍රෝග්‍රෑම් වලින් එන චරිත ටික කාලයක් යද්දී, සමහර මාසයක් දෙකක් යද්දීම නැහැ කොහෙද කියලා හොයාගන්න. ඉතින් ඒත් එක්කම ශම්මි කොහොමද මේ දැන් සමහර අය රියැලිටි ප්‍රෝග්‍රෑම් වලට ගිහලා මාසයක් දෙකක් යද්දී පේන්නවත් නැති කාලෙක දැන් වාගේ තරංග ඉවරලා දැන් අවුරුදු ගාණක් ගිහිල්ලත් ඒ හිට් එක දිගටම තියාගෙන ඉන්නේ කොහොමද ශම්මි? මම හිතන්නේ මට මුලින් මටත් තමාරු වුණා. මම හිතන්නේ මම මාස රියැලිටි ෂෝ එකෙන් පස්සේ මාස 9ක් වගේ මම ෆේල් වුණා. මගේ යම්කිසි ප්‍රශ්නයක් එක්ක මං හිටියා. ඉතින් ඒවත් එක්ක ෆේල් වෙලා ඊට පස්සේ මම හිතන්නේ මට හම්බුණා කට්ටියක්. කියන්නේ කාලේන අපිට හම්බෙනවනේ කට්ටිය. මට අවස්ථාව වෙන්නේ ලෝකෙන්නම් ගීතය මම ෆේස්බුක් දානවා. ඉතින් ඒකෙන් ඒක ආරශයලා මට ගොඩක් කම්පැනිස් වලින් කතා කරනවා. ඊට පස්සේ මතක් කරනවා මුලින් කතාවේ සඳුන් කරුණාරත්නාද ආයතනයේ. ඉතින් ඊට පස්සේ යාගෙන් මුලින්ම වැඩේ වෙන්නේ D+ දමිත් දිසානායක යාලෙක් වැඩක් කරනවා. ඊට පස්සේ මගේ වැඩක් අර මිනිස්සු අතර ලොකුවට යන්නේ ඔය බය දෙවුදු කියන ගීතය සඳුන් කරුණාරත්න කරේ නාද TV. ඊට පස්සේ මං හිතන්නේ මගේ ජීවිතේ වෙනස් වෙච්ච සින්දුව කියන්නේ බෑ නවතන්න. ඒතනදී මට නවීන් පෙරේරා කියන නවත්තන්න බැරි වුණානේ. බෑ නවත්තන්න එක නවත්තන්න ඒක නවත්තන්න බැරි වුණා. ඒ අන විදිය මට හිතා ගන්නත් බැරි වුණා. ඒ කියන්නේ මොකද මං එතකොට මගේ සින්දුවක් දුවලා තිබ්බෙත් නැහනේ මහලකට. ඔබයි දෙවුදු එකත් යම් තාක් දුරකට තමයි තිබ්බේ. බෑනවතන්න එකෙන් තමයි මං හිතන්නේ මගේ ජීවිතේ හැරවුණේ. ඒ කියන්නේ නවීන් පෙරේරා ප්‍රමුඛ SDM ආයතන මතක් ගන්න ඕන. සරිගම ආයතන. ඉතින් එයාලා ගොඩක් උදව් කරා. ප්‍රගීත් පෙරේරා, අර්ෂණගේ පෙරේරා. ඉතින් ඒ අයගෙන් තමයි ආවේ. ඊට පස්සේ කලබල වෙන්න එපා ගීත දෙසවන ආයතනයෙන් රිලීස් වුණා. ඊට පස්සේ ඉතින් මම තීරණය කරා මගේ තනියම මම ගමනක් යන්න. මගේ කියන්නේ මම කාටත් විට පාන්න අවශ්‍ය නැහැනේ. කියන්නේ ඉතින් සංගීත ඇතුලේ ප්‍රශ්න ඇති වෙනවා කාලීන. ඉතින් ඒවට ප්‍රශ්න නැතිව ගමනක් යන්න ඕන නිසා මම දැන් මම බජට් එකක් දාලා මට ලොස් වුණොත් මටනේ. ඔව්. එතකොට මට ප්‍රශ්නයක් නැහැනේ. එන රුපියල හැරි මටනේ. ඔව්. දැන් ඒක පිටට පිටෙන් කවුරු හරි බජට් කළා මට වැඩක් කරොත් එයාට
ලොස්ටන එතකොට යාට ඒරුපියල යාටන එතකොට මගේ මහන්සේර මට සත පණහක්වත් නෑ ඇත්ත කියන්නේ ඒ නිසාතම මගේ ගමනක් යනා කියලා තීරණය කළ ලස්සන දවස ගීතය දැම්ම ඉතින් මම ඒක මෙලඩිය මම කරේ මියසික් කරේ සැක්කෙන් මතක් කරන්න ඕන මට ලොකු සපෝට් ඇත් දෙන මගේ වැඩවලට අපි දෙන්න හම්බෙන්නේ දෙසවන ආයතනෙන් ඉට්ටියකට වැඩගාද ඉතින් සැක්කෙන් ඩෙක්ස්ට කට්ටියම එකට ඊට පස්සේ යාලත් අයින් වෙනවා ඊට පස්සේ අපි කට්ටිය එකතු වෙනවා එතනදි තමයි මම හිතන්නේ සැක්කෙන් මට ලොකු සපෝට් ඇත් දෙනවා මේ වෙනකම්මත් මේ කියන්නේ මට කවුරුත් නොකරපු විදිය උදව් කරනවා ඇත්තම කියන්න ඕන ඉතින් එයා ලොකු සපෝට් එකක් දෙනවා මගේ channel එක මම හිතුවේ නැති විදිහට මිනිස්සු ගණඳ ගන්නවා. يعني මම හිතුවේ නැහැ මොකද මම හිතන්නේ මමද මන්ද ඒ කියන්නේ කිසිම boost එකක් දුරකටින් කතා කරද්දී කියන boost එකක් නැතුව මෙච්චර කොහොමද මම මේක විශ්වාස කරන්නේ? ඔව් ඒ කියන්නේ කිසිම boost එකක් නැතුව මමද මන්ද ඒ කියන්නේ මම දන්නේ හරියට මමද මන්ද මගේ සින්දුව කොච්චර ගියේ? يعني අලුත් channel එකේ reach වත් නැහැ. අඩුම ඔයා දන්නවා. ඉතින් මම හිතගෙන ඉතින් මිනිස්සු මට ආදරය කරනවා. ඔයගේ channel එකේ මිලියන 5ක් views ආවා. ඔව් හිතාගන්න බෑ ඉතින්. මේක වැඩක් ඒක. යම් කිසි කත්තොත් එහෙම සුපිරි වැඩක් වෙන්න ඕන අනිවාර්යයෙන්. එතකොට මම හිතන්නේ වීඩියෝ එක දාද්දි subscribers ලා වීඩියෝ එක දාද්දි 13000ක් වගේ හිටියේ. 13000ක් මම හදාගත්තේ channel එක හැදුවේ 2017 16 විතර. 15 16 හරි. මුලින් මම මැනික් අප්සාරය කියන ගීතේ පොඩි cover එකක් දාලා තියෙන guitar එකෙන් ගහන එකක්. ඒක දැම්මෙත් වීඩියෝ එකක් කරේ. වීඩියෝ එකට පොඩි photo එකක් දාලා එහෙම තමයි upload කරේ. ඊට පස්සේ කොහොම හරි මේ channel එක මම ආයෙ පටන් ගන්න ඕනි කියලා හිතුවා මම ඉරුස්ටා යන්න කලින් ගීතයක් දැම්මා ඒක ගියා ඒ දවස්වල මගේ පැයට දැන් පැයට මගේ views ගාණක් යනවා ඒ දවස්වල මගේ දවසටම views 1000ක් වගේ ගියේ ඉතින් මේ channel එක තමයි අදටත් තියෙන්නේ ඉතින් මේ channel එක 13000ක් subscribers ලැබෙද්දි හදාගත්තෙත් මම ඔය එක එක post දාලා followers දාලා පොඩි පොඩි දේවල් වලින් ඒක දාලා ඉතින් දැන් ගමන යනවා දැන් ඔයාගේ කීවෙනි ඔරිජිනල් song එක දැන් release වෙලා තියෙනවා මේක ලාවට එක ගත්තොත් මගේ ඔරිජිනල් එක 2.4යි මේ පහයි 7යි මේ 7 වෙනි එක release වෙනවා තමන්ගේම channel එකේ දෙවෙනි video එක විදිහට දෙවෙනි song එක official video එකක් විදිහට දෙවෙනි video එක ඉතින් දැන් ඔයගොල්ලන්ට ගිහලා Shammy Fernando channel එකේ ඔයගොල්ලෝ දැනටමත් බලලා ඇති දැන් release වෙලා තියෙන බලන්න පුළුවන් ඒත් එක්කම ඉතින් මේ Shammy කාලෙකදී මුල් කාලෙදී මිනිස්සු බයිනවා එක දේවල් කියනවා. දැන් වයස කීයද? දැන් 20යි. 20යි. ඒ කාලේ තුර අවුරුදු 18ක් 16යි. 16යි. හරි පොඩි. ඒ වුණාට මිනිස්සු පොඩි කියලා හිතන්නේ නැතුව පොඩි කොල්ලෙක් කියලා හිතන්නේ නැතුව මිනිස්සු එක එක දේවල් කියනවා. මොකද හිතුනේ? ඒ කාලේ ඉතින් මට ටික කාලයක් දරා ගන්න බැරි වුණා. ඒ කියන්නේ බොරු කියන්නේ ඔන්න මම මේ පළවෙනි පාට දන්නේ නැහැ කියන්නේ පළවෙනි පාට කියන කතාව. ඔය ප්‍රශ්නේ අහුවෙත් ඔවාමයි. මම මතකයි කියන්නේ මම එතකොට හිරොස්ටා යන්නේ බස් එකේ අම්මා එක්ක එතකොට පොඩි නිසා මම හරි අවසාන ඔය ඔය කියන විදිහට කතා බහට වෙන්නේ මගේ ෆයිනල් එක කිට්ටු වෙලා ඊට පස්සේ මම ඒ දවස්වලත් බස් එකේ තමයි ගියේ ලොකුවට මේ කියන්නේ බස් එකේ ගියන නමුත් යන්න හම්බෙච්ච අවස්ථාව තිබ්බා ගියා මොඩක් මට උදව් කරා මගේ අසල් වාසියෝ ඔය අල්ලපු ගෙදර අයියා එයා මයික් ආවා ඊට අමතර අපේ සහෝදරයෝ ඉන්න යාළුවෝ යාළුවෝ උදව් කරා ඉතින් ඒ කාලේ මට දරා ගැනීමේ ශක්තිය නැත්තරම නැති ගානක් තිබ්බා ඉතින් 10 කියන්නේ පොඩි 11 වසරේ ඔව් 11 වසරෙන් ඒ කියන්නේ ඕ ලෙවල් කළා ඊට පස්සේ අවුරුද්දේ අර ආෆ්ටර් ඕ ලෙවල් එකේ ඉතින් මම ඇත්තම ජීවිතේ විනාශ කරගන්න තැනට ආවා. ඒ කියන්නේ එහෙම තැනකට ආවා. ඒ කියන්නේ කොල්ලෙක් වුණත් ඒ කියන්නේ මගේ හිත පොඩි එතකොට දරාගෙන ලංකාවම බයිනවා. ඔව් ඒ කියන්නේ මගේ හිතට දරා ගන්න බැරි තරමටම ඒක මට වැදුනා ඒ කාලේ. ඊට පස්සේ කියන්නේ ඒ කියන්නේ මම කොහොම හරි මගේ ගොඩක් මට උදව් කරේ මම ඉස්කෝලේ ස්පෝට් කරා. ඒ කාලේ මගේ ඉස්කෝලේ යන කාලේ මගේ කොහෙත්ම ඉවසීමක් නැහැ. මම මට මතකයි මම 6 හරි 7 හරි මේ ඉස්කෝලේ ක්‍රිකට් ගහලා එද්දී කියන්නේ ඒ කාලේ අර බැට් එකක් විදියට පාවිච්චි කරන ඩෙස් වල අර මෙලෝනේ කෑලිනේ ඕක අරන් එද්දී සර් කෙනෙක් පිටට තට්ටු කරා. ඒ කියන්නේ මට පොඩ්ඩ බැරෙද්දි මල පයින්නවා. ඊට පස්සේ මම ඕක අරගෙන මේ පැත්ත හැරෙද්දි සර්. ඉතින් අර මට එච්චරම ඉවසීම නැහැ. ඇත්ත කියන්න ඕනේ ඉතින් මගේ ඉවසීම මගේ ඉවසීම ගොඩක් හැදුවේ මතක් කරන්න ඕන මගේ ක්‍රීඩා ගුරුවරයා නුවන්ස. ඉතින් එයා මං ඉස්කෝලේ කණ්ඩායමකට පාසල් ගන්න ක්‍රීඩා කරද්දී
මගේ ගොඩක් ඉවසීම හැදුන සයගෙන් ඉටං එයා නිසා ඉවසීම හැදුන. ඊට පස්සේ කියන්නේ ඉවසීම හැදුනට අර මේ වගේ ලොකු ප්‍රශ්නයකට මම මැදිවෙච්ච ෆස් ටයිම් මුළු රටක් කියන්නේ බයිනා කියන්නේ එක දරාගන්න අමාරු. කියන්නේ කිසි වැරද්දක් නොකර බයින්නේ වැරද්දක් නොකර මොක්කරි දැන් මෙහෙම ඒක මම කිව්ල මම ප්‍රසිද්ධ මාධ්‍ය කිව්වා නම් මම වෙන්නේ කිව්වේ මට මම කියලා මට බැන්න නම් ප්‍රශ්නයක් නෑ, මගේ වැරද්දක් නේ. ඒතකොට මම කියපු දෙයක්ුත් නෙමෙයිනේ. ඉතින් වෙන කෙනෙක් කියපු දේකට වහා මුළු රටකින්ම බැනුනා. ඉතින් කොහොමද ඒක හදාගත්තේ වැටිච්ච තැන දැන්? ඒක කියන්නේ නැති කරගන්න තත්ත්වෙම ඒක ඇත්තරම මට වුණත් මුළු රටක් බයිද්දි ඒක මානසික වැටෙනවා. ඒ කොහොමද ආයේ අප්පුනේ කොහොමද හදාගන්නේ? මම බොරු කියන්න ඕනේ නැහැ. මම මගේ කාමරේට ලා තනියම අඩව අවස්ථා තියෙනවා. ඒ දවස්වල මට මතකයි මම ඒ දවස්වල මම රැට කන්නේත් නැහැ. ඒ කියන්නේ මම ඔයාලා මරන්නේ මම ඒ කාලේ මෙච්චර විතරයි. මගේ ඇඟ ලොකු ඇඟක් මේ තරම්වත් නෑ. ඉතින් කන්නේ ඉතින් හරියට ගොඩක් දුක් විඳා. කියන්නේ ඉතින් ගොඩක් මං වැටිලා හිටියා. ඉතින් කොහොම හරි කියන්නේ මගේ ඒ කාලේන කියන්නේ ඕක මං දවසක හිතුවා. කියන්නේ මං දවසක මේ හැමෝම බයින හැමෝම මේ මගේ ෆෑන්ස්ලා කරගන්න කියන්නේ මගේ සින්දු අහන තැනකට මං ගේනවා කියන ඒ මොටිවේෂන් එක ගත්තා. ඊට පස්සේ තමා මං මාස 9කට පස්සේ ඒ කියන්නේ ඒකයි මගේ තව ප්‍රශ්නයක් තිබ්බා. ඒ ප්‍රශ්න දෙක විසඳිලා මාස 9කට පස්සේ තමා මං ගීතයක් අවුට් කරන්නේ. ඊට පස්සේ තමා මං දිගටම වැඩ කරන්න යන්නේ. ඒ සින්දු අවුට් කරද්දි අපි දැන් එකට ඉන්නේ ඩුබායි. වයිදේවුදු. ඔව් වයිදේවුදු අවුට් වෙද්දි ඉතින් මම ළඟ හිටියා. මම ෂම්මෙට කිව්වා උඹ කවදා හරි ලංකාවේ තරකට එනවා උඹ දක්ෂයෙක් කියලා. ඒ වගේම ඇවිල්ලා තියෙනවාද? ඉතින් මේ හරි සුන්දර ගමන. හැමදේම ලස්සර නෑනේ මේ ජීවිතේ. කටුවත්තක් ඵලයේ මල්ලත්තක් කියනවනේ. ඉතින් මේ ඒත් එක්කම මේ ආපු ගමනේදී දැන් ඒ ලංකාවක් බැන්නනා 100%ක් බැන්නනා අද 90%ක් වගේ ෆෑන්ස්ලා වෙලා ඉන්නවා. 95%ක් විතරම ඇවිල්ලා තියෙනවා. ඔව් එලා තියෙනවා. කොහොමද ඒක හදාගත්තේ? ඒක හරි අමාරු වැඩක් ඒක. ඔව් අමාරු. ඉතින් ඒක කියන්නේ මේ දැන් TV එකේ ඉද්දී අපිව ඇත්ත ස්වරූපය අපේ දන්නේ නැහැ නේ මිනිස්සු. يعني TV එකේ අපි ඇවිල්ලා මේකප් කරලා ඇඳුම් ඇඳලා අපි ඇවිල්ලා සින්දු කියන. ඒතකොට ඒ මූඩ් එකේ ඉන්නේ. ඒ කියන්නේ සිරා කියන්නේ අපි ඒ මූඩ් එකේ තමයි එතකොට ඉන්නේ. අපි කායික කතා කරන්නේ ලොකුවට. ඒකේ ඉතින් හිරොස්ටා එකෙන් පස්සේ තමයි මිනිස්සු දැනගත්තේ මම. මගේ ඉස්කෝලේ යාළුවෝ කොහොමද කිව්වෝ හරි පණ්ඩිතයි ශම්මි කියන්නේ පණ්ඩිත කොල්ලෙක් එහෙම කියලා හට්ටි කිව්වා. හැබැයි ඉස්කෝලේ යාළුවෝ මං ගැන දන්නවා. ඒ කියන්නේ මම කොහොමද හිටියේ කියන එක සහ මම ඉන්නේ ජීවත් වෙන්නේ කොහොමද කියලා ගමේ අය දන්නවා. ඒකෙන් පස්සේ කියන්නේ මගේ මම යන තැන කියන්නේ මම පොඩ බැරේදී මම ෆිට වෙනවා කායික කරේ. ඔවා එකුණා එදා ඩුබායි යද්දි ෆස්ට් ටයිම් ෆ්ලයිට් එකේදී අපි දෙන ෆිට වෙන්නේ. ෆස්ට් ටයිම් ෆිට් උනේ. ඉතින් එහෙම කවුරුත් සෙට් වෙන්නේ නැහැ. ඉතින් මං එහෙම නැහැ. මං කායික වුණත් මං ෆිට වෙනවා පට ගාලා. ඉතින් ඒ නිසාම වෙන්නේ නැති මං හිතන්නේ මං මිනිස්සු කියන්නේ මං ගොඩක් මගේ ෆෑන්ස්ලා මං කියා කරනවා. ඒක මං නැටි වෙන්න දෙන්නේ ප්‍රධානම දේ ඒක. ඉතින් ඒ නිසා වෙන්නේ නැති. ඔව් අනිවාර්යෙන්ම කියන්න ඕන මේ මගේ ෆස්ට් ටූ එක මම අඩුමතරමේ ෆ්ලයිට් එකේ සීට් බෙල්ට් එකවත් දාගන්න දන්නේ නැහැ. ෂම්මි තමයි ඒකත් මට කියලා දෙන්නේ. ඒ කියන්නේ එච්චර ඒ කියන්නේ අපි දෙන ෆස්ට් ටයිම් හම්බෙලා ෆස්ට් ටයිම් ෆ්ලයිට් එකේදී හම්බෙලා මට ඒ හැම දෙයක්ම මෙහෙම ඉන්න ඕනේ බම් මෙහෙම කරන්න ඕනේ කියලා දෙන්නේ. ඉතින් ඒකට තෑන්ක් කරන්න ඕන මේ ෆස්ට් මේ පළවෙනියෙන් මේ නිහතමානීකමට. ෂම්මි සින්දුවක් අහමු අපි. කතාව අතරතුර අනිවාර්යෙන් අපිට අහන්න ඕනේ සින්දුවක්. ආලා ඉතුරු කතා ටිකයන් ලස්සන සින්දුවක් අපි අහමු අනිවාර්ය. බෑනවතන්න යන්නම ඕනේ නම් යන්න. ලේවල තිබ්බ ආදරේ ඔබටයි උණු වෙච්ච. නෑ හිත මෙල්ල වැළපෙනවා ඔබ ඉල්ල. මේ අහගන්න ආදරේ ඔබටයි මන් තවම. ගැහෙවි අපියා එත් ළඟ දවසක දුක් නම් වෙන්න එපා. ලස්සන ජීවිතයක් තියනවා මට ඔබ කලබල වෙන්න එපා. මුණ ගැහෙවි අපියා එත් ළඟ දවසක දුක් නම් වෙන්න එපා. ලස්සන ජීවිතයක් තියනවා මට ඔබ කලබල වෙන්න එපා. සුළු කාලේ කෙරු ප්‍රේමේ මහ මුහුදක් සේතනුනේ. රත්තරනේ සිත් නරනේ ඔබ විතරයි මට හිටියේ. ආස පාට අන්දවාල
සීරු වෙන් පලා ආයි ආතරේ කියන්නේ කාටදෝ මෙම ලස්සන ජීවිතේක අයිතිකාරයෙක් ඔයා අද හැමදා හිඳින්න තැන තියාගෙන ලස්සන ආතරේක අයිතිවාසිකම් සොයා කිය සැබෑම ප්‍රේමවන්තයෙක් මම බෑනවතන්න හිතක් වේවි මනරම් ලේවල තිබ්බ බිරුම් පිරුවාට මං ඒත් එක්කම ශම්මි දැංග මියසික් ෆීල්ඩ් එකේ දැවන්තයන්ටත් හරියට තමන්ගේ කැරක්ටර් එක මේන්ටේන් කරන් යන්න හරි අමාරුයි. අවුරුදු 16 දී මියුසික් ෆීල්ඩ් එකට වැටිලා. ඒ කලින් ඊට කලින් සින්දු කියන්න පුළුවන් ඇති. හරියට වැටෙන අවුරුදු 16 දී. තාම අවුරුදු 20යි. මේක මේන්ටේන් කරන්නේ කොහමද? මේ පුංචි වයසට. ඒක කියන්නේ මමත් ඒක ලොකුවට මම මුල් කාලේ නම මම ඔය ගැන ලොකුවට දැනුමක් තිබ්බේ නැහැ. සෝෂල් මීඩියා වල හොඳට මේන්ටේන් කරනවා මේ කැරක්ටර් එක. මේන්ටේන් කරන්නේ මොකද දැන් ඉස්සර වගේ නෙමෙයි දැන් සෝෂල් මීඩියා තමයි පවර් එක. ඉතින් මම ගොඩක් ඕක ඉගෙන ගත්තේ මම කම්පැනි කීපයක් එක වැඩ කරා. ඒ අයගෙන් තමයි කියන්නේ මම අත්දැකීම් ගත්තේ ගොඩක් වෙලෙට කිව්වොත් නවීන් පෙරේරා එයා එතකොට සඳුන් කරුණාරත්න ඔය කීප දෙනෙක් එක්ක මම වැඩ කරානේ. එතකොට එයාලගෙන් තමයි මම ඉගෙන ගත්තේ කියන්නේ මම මේන්ටේන් වෙන්නේ මෙහෙමයි. ඒ කියන්නේ මම මිනිස්සු දකින්නේ මෙහෙමයි. ඒ කියන්නේ මම ඔලින් හිතපු දේ මම ඔලින් හිතපු විදිහට නේ මම මිනිස්සු දැකලා තියෙන්නේ. එහෙම දෙයක් තිබ්බා. අන්තිමේට තමයි මම දැනගත්තේ මම මිනිස්සු දකින්න මෙහෙමයි බලන්න ආස මෙහෙමයි. එහෙම. ඉතින් ඒ අයගෙන් තමයි ඉගෙන ගත්තේ. ඊට පස්සේ මම ඒ කියන්නේ මමම තමයි මාව මේන්ටේන් කරගත්තේ. මමම තමයි මගේ ෂෝ වලට මම කතා කරන්නේ, කෝල් එනේ ආන්සර් කරන්නේ, ෆෑන්ස්ලාට මැසේජ් කරන්නේ. නෑ. ඒ කියන්නේ මගේ පේජ් එකට එක්කෙනෙක් ඉන්නවා. අවිෂ්ක ශාමින්ද කියලා මතක් කරන්න ඕන. 2019 ඉඳන් මට ලොකු සපෝට් එකක් දෙනවා. ඉතින් එයා පොඩ්ඩක් මගේ පේජ් එක බලනවා නිතරම මගේ පේජ් වල ප්‍රශ්නයක් ආවම බලනවා. එතකොට මැසේජ් කරනවා එයා ගොඩක් වෙලෙට එයා තම පේජ් එක බලන්නේ මොන හරි වෙච්ච එකම. ඊට අමතරව මට මතක් කරන්න ඕන හිමාල් කැකුලා වල I love you පේජ් එක අයියා උන්ගම මගේ පේජ් එක මොන හරි වෙච්ච එකම උදව් කරනවා. ඒ මුරදේවතාව එයාලා ගොඩක් උදව් ගන්න මොන හරි වෙච්ච ගමන් ඉතින් කතා කරව සනික උදව් කරනවා. ඉතින් එහෙම කන්ටැක්ට් තියෙන නිසා තමයි ඉන්නේ. මම තමයි වැඩක් කියලා මම මේන්ටේන් කරගන්නේ. මම ෆොටෝස් දානවා. ඉතින් ඔයගෙන් තමයි මෙහෙමයි මේ කතා වෙන සෝෂල් මීඩියා වල සමන් දකින්නවා ශම්මිට ගොඩක් ෆෑන්ස්ලා ඉන්න මේ ගර්ල්ස්ලා මාර ආදරේ කමෙන්ට්ස් දානවා ලයික් කරනවා ෂෙයා කරනවා මේ හේන ගෑනු ළමයින්ගෙන් මේ කෙල්ලන්ගෙන් ලොකු ආකර්ෂණයක් තියෙනවා මේකට මොකක් හරි රහසක් තියෙනවද මොකක් හරි ඒකට හේතුව මොකද්ද ඒක දන්නේ කියන්නේ ඒක මෙහෙමයි ඉතින් අපි අතර දැන් බොරු කියන්න ඕනේ මගේ මට මුලින්ම මට හිටපු කොල්ලෝ සෙට් එකක් හිටියා කොල්ලෝ හිටියේ නෑ බොරු කියන්න ඕනේ නෑ කොල්ලෝ ලොකු ෆෑන් බේස් එකක් හිටියේ නෑ දැන් මේ වෙද්දී ලොකු සෙට් එකක් ඉන්නවා බොයිස් ඒ කියන්නේ කොල්ලෝ සෙට් එකක් ඉන්නවා මගේ සින්දු අහන මට මැසේජ් කරනවා අයියෝ ආයි සින්දු පට්ට මල්ලියෝ ආයි සින්දු පට්ට එහෙම කියන අයියලා මල්ලියලා ගොඩක් ඉන්නවා ඉතින් වයසක අය පවා මගේ සින්දු අහන එහෙම සෙට් එකක් ඉන්නවා ඉතින් ඒක ඒ කියන්නේ මෙහෙමයි අර ෆෑන් බේස් එක අපි දන්නේ අප කොයි පැත්තට මේන්ටේන් වෙන්නේ කියන එක මම හිතන්නේ අපිට ෆෑන් බේස් එක පොඩි අය ඉන්නත් ඕන ලොකු අය ඉන්නත් ඕන ගෑනු පිරිමි ભેදයකින් තොර වෙන්නත් ඕන එහෙම ෆෑන් බේස් එකක් ඉන්නවා නම් ගමන සුබයි. ඉතින් ඒක හදාගන්නතොත් ඉතින් ගේම ගොඩ ලොකු සීන් තියනවාද ලොකු සීන්? කාගේද? මගේද? මගේ ලොකු සීන්. කීකද දේවල් දන්නේ නැහැ ඒවල වල නේ. එහෙම මේ මටත් කවදාකවත් ලොකු සීන් දාලා නැහැ මිනිස්සුන්ට ලොකු සීන් දාලා නැහැ එහෙම මං හිතන විදිහට. ඒත් එක්කම මේ ලාවට පිලාවට සින්දුවක් අහමුද? කියමු. ස්කෝනේ ඉඟි බිඟි පෙළහර මට දුපැතේ හිත්මානේ ලස්සන මල් පෙරහැර වල් යන්නේ පෙනේ නාදා ආසයි මා පාටයිලා රෝසයි දෙක මුලම ලාවට තුව ඔබේ කොමලලට ඇදේ රවුමට ඔය උකුලේ හිත ගැට ගැහිලා වගේ ලාවට තුව ඔබේ කොමලලට ඇදේ රවුම
ඉතුරටක ගිල්ල බලන්න අනිම ගිල්ල බලන්න ශම්මි ෆනන්ඩෝ YouTube චැනල් එකේ තියෙනවා. ඉතින් පල්හ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ලින්ක් එක. නැත්තම් සර්ච් කරපු ගාම මුලින්ම පෙන්නනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඒ චැනල් එකේ ඔයාලට ගිහිල්ලා බැලීමේ හැකියාවක් තියෙනවා. මේ ගමන එද්දී මුල් තැන ගෙදරට ගෙදරින් ලොකු සපෝට් එකක් හම්බෙන්න ඕන. ඒත් එක්කම යාළුවන්ගෙන් සහ ෆෑන්ස් ලගෙන් වාට උදව් කරන අය. ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න කැමතියි. මුලින් මතක් වුණා ගෙදරින් තමයි මුල්ම සෞඛ්‍යම සපෝට් එක හම්බෙන්නේ. ඉතින් මම මියුසික් කරන්නේ 3 වසරේ ඉඳන්. ඒ අවුරුදු 9 ඉඳන්. එතකොට ඒ ඉඳන්ම ආගේ අම්මා පස්සෙන් යනවා. තාත්තා එහෙම ඒ ඉඳන් පුළුවන් විදිහට සපෝට් එක දෙනවා. ඉතින් අපිත් මුලින් පොඩියට ජීවත් වෙච්ච කට්ටියක්. ඉතින් සපෝට් එක දෙන මට මතකයි මගේ ලස්සන දවසේ ගීතය මට කම්පැනි වලින් මම සින්දු කරාට මට ලොකු ප්‍රොෆිට් එකක් එන්නේ. ඒක අපි අතර ෂෙයා වෙනවනේ ඒක. ඒක ෂෙයා වුණාම එක්කෙනෙක්ට එන ගාන හරි සුළු ගානක්. ඉතින් මම ඒ ප්‍රශ්න ඔය හැම දෙයක්ම නිසා තමයි මම තීරණය ගන්න මගේම channel එකක් පටන් ගන්න කියන එක. මගේ අන්තිමේට ඉතුරු වුණේ මතක හැටියට ඔය හම්බ කරපු සල්ලි වලින් රුපියල් 30,000ක් හරි පොඩි ගාණක් සෙට් උනේ. කොහොම හරි වීඩියෝ එක කරන්න මට 20,000ක හරි කොහොම හරි පොඩි ගාණක් මදි වුණා. ඒ ගාණ ගෙදරින් තමයි දුන්නේ. ඉතින් ගෙදරින් දුන්න ඒ සපෝට් එක කාටවත් එහෙම මම හිතන්නේ නැහැ. ඒ කියන්නේ හැමෝටම හම්බෙනවා. හැබැයි ඉතින් අර එහෙම දෙන තරම් සපෝට් එකක් මට කාටවත් නොලැබෙන විදිහ සපෝට් එකක් මට ගෙදරින් තියෙනවා. ඉතින් ගෙදරින් සපෝට් එක තියෙනවා. අම්මා තමයි විශේෂයෙන්ම අම්මා සපෝට් කරනවා, තාත්තා සපෝට් කරනවා. ඒ වගේම මතක් ගන්න ඕන සැක්කෙන් එතකොට ෂෙනාල් මද්දුමගේ අය තමයි මට ලස්සන දවසේ ගීතේ මික්ස් ඇන් මාස්ටර් එක කරලා දෙන්නේ. ලොකු සපෝට් එකක් දුන්නා. කැලුම් දිසානා කළ ට්‍රිප් කරේ. එතකොට සැක්කෙන් ලිව්වා මේ මියුසික් කරා, මම මෙලඩි කරා. ඊට අමතර මතක් කරනවා රවින්දු අබේරත්න වීඩියෝ ඩිරෙක්ටර්, ලොකු සපෝට් එකක් දෙනා වීඩියෝස් වලට. බලද්දි හිතෙනවා ඇති ඔයාලට ආසයි හිතෙන විදිහට යා වීඩියෝ කරනවා. ලොකු සපෝට් එකක් දෙනවා. ඊට අමතර මගේ යාළුවෝ, මගේ Facebook ෆෑන්ස්ලා, Instagram ෆෑන්ස්ලා හැමෝම ලොකු සපෝට් එකක් ඉන්නවා. ඒ කියන්නේ ෆර්නැන්ඩෝ කියන නම කලින් බැන්නට දැන් මුළු ලංකාව කාදරය කරන බවට පත් වෙලා තියෙනවා. ඔව්, ඒ කියන්නේ මෙහෙම ඉතින් අර මිනිස්සු එක්ක ඉන්නවනම් එහෙම ඒක වෙන්න ඕන දේ වෙනවා. අනිවාර්යයෙන්ම ආටිස් කෙනෙක් වුණාම මෙහෙම වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. අර මුළු රටක් ලෝකයක් බැන්නනේ. එදා අම්මා මොකද කිව්වේ? ඒ කියන්නේ ඕක උනේ ෆයිනල් එක දවස්වලනේ. එතකොට සෙමි ෆයිනල් එක යන අතරතුර මම සෙමි ෆයිනල් එකෙන් ෆයිනල් එකට තේරෙන දවසේ මම කිව්වේ කලින් එහා ගෙදර අයියා කරා මම යන්නේ. එන්නේ ඔහොම ඉතින් ගිහිල්ලා එද්දි කියන්නේ කොළඹින්ම මම එන්න උනා වෙන්නප්පුවට. එද්දි මේ දවසක් එදා රෑ අම්මට කෝල් එකක් ඇවිල්ලා තියෙනවා. එහෙමයි මේ පුතා මරනවා එහෙම කෝල් එකක්. ඉතින් ගෙදරයි බය වෙනවානේ. මේ අපේ අම්මලා සාමාන්‍යයෙන් අර එහෙම අර පොඩි දේ ලොකුවට හිතනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අම්මක තාත්තා කෙනෙක් එහෙමයි. ඒ කියන්නේ ගොඩක් එහෙම හිතනවා. ඊට පස්සේ එකම පුතා. ඔව්. ඊට පස්සේ මේ මට මතකයි එදා මම රෑ මං ගෙදර ආවේ නේද? මං හොම් මේ ඇඳුමින් මේ මේකප් එක පිටින් හොම් මේ විදියට ඒ අයියා ඒ යාළුවෙක් ඉන්නවා ජායල. ඒ අයියා එක්ක ගිහිල්ලා ඒ අයියලා ගෙදර තමයි නිදාගත්තේ. මේ නිදාගෙන පහුවදා උදේ තමයි මම වෙන්න අපට ආවේ. ඔය විදිහට තමයි මම දවස් ගාණක් ගත කරේ. ටිකේ මට මතකයි මරණ තර්ජන. ඔව්. ප්‍රීලිටි ප්‍රෝග්‍රෑම් එකක් ඉඳන් මරණ තර්ජන. ඔව්. ඊට පස්සේ ඒ දවස්වල මම ට්‍රිප් එකක් ගියා ගාල්ලේ. ගෙදර කට්ටිය මට උදව් කරපු සෙට් එක අපි කට්ටිය ජොලිය ට්‍රිප් එකක් ගියා. ෆයිනල් මේ ෆයිනල් ගිවර. ඔව්. බයින කාලේ උඩරෙන් බයින කාලේ. මේ මොහරි ගාල්ලේ බ්‍රවුන් මේ මොකද්ද ජංගල් බීච් එක. අපි කන්න ගියා කාලා ජොලිය දාන ඉද්දි මම හරි කොල්ලෝ ඉන්නවනේ එතන. ඉතින් එයාලා විහිළු කරන්න ගත්තා, එක එක කියන්න ගත්තා. ඉතින් මට ඉතින් එතකොට මං හොඳටම මට්ටම් වෙලා හිටියේ. කියන්නේ අර දරා ගැනීම හොඳටම තිබ්බා, මඩ වැඩිලා හොඳටම තිබ්බා, බදම් වෙලා තිබ්බේ. ඉතින් ගණන් ගත්තේ නැහැ. ඉතින් මේවා ඉතින් ඒ විදියට වෙනවා. ඉතින් මෙහෙමයි දැන් ඔයාට උනත් මම ඔයා කවුරු හරි බයින්න ගත්තොත් හැමෝම බයිනවා. ලංකාවේ හැටි එකයි. කියන්නේ ඔයාට තව කවුරු හරි කෙනෙක් හොඳ කියන්න ගත්තොත් ඒ කෙනා අවටින්න හැමෝම හොඳ කියනවා. ඕකයි ලංකාවේ තත්ත්වය. ඉතින් මේ ඉතින් දේශපාලනෙත් එහෙමයි. ඉතින් ඔය කවුරු හරි එක ඡන්දයක් දුන්නොත් එයා වටේ ඉන්න හැමෝම ගිහිල්ලා ඒ කෙනාට ඡන්දෙ දෙනවා. ඒ හැටි අපේ සමාජය හැදිලා තියෙන. ඒකට සමාජයට බැනලා වැඩක් නෑ. ඒක බැනලා නෑ. මේ මුළු සමාජය මේ විදියට ඒ කාලේ අපේ මොළ හැදිලා තියෙන මේ විදියට. අපි කොච්චර ඉුවත් අපිත් එහෙමයි. එහෙමයි. ඒක ඒක ඔටෝමැටිකලි වෙන දෙයක්. ඉතින්
මේ ඉතින් මම ෆෑන්සට ආදරේ මගේ සිින්දු අහන පට්ටබා ඒ කියලා කොල්ල මැසේද්ධානත තවට ඒ වෙන මේ ඒ සේජ්ජය දකිද්දි වෙනම සතුටක් ඇතිෙන ඉ එහෙම තමයි ගමනයන්න ඉතිං ඒත් එක්කම ගොඩක් දේවල් කතා කර සමහර විට ගොඩක් අයට ගණ්ඩ දේවල් ගොඩක් තියෙන මේ වීඩියෝ ඇතුළේ බැටිලා නැකිටපු විදිහ ඒගැන්නේ ලංකාවක් කිසිම වැරද්දක් නොකර බැනුම් හලා මානසික වැටිලා මං හිතන්නේ මට මන්තම පලවෙනි ජනහෙම මට මතක ඇටියට ඊට පස්සේ මං මට මතකයි තවත් රියලිටි ප්‍රෝග්‍රෑම් එකකින් ගෑනුලම එක්ක ඔයාට බැන්න ඔහොම කීප දෙනෙක්ට බැනලා තිබ්බ මට මතකයි තුන් දෙනෙක්ට ඉතරම මේ මෑත කාලිනව මං දැක්ක ඉතින් මං දකින දේ ඒක හොඳ දෙයක් නෙවේ ඒ කියන්නේ පොඩි කෙනෙක් දැන් එකන් පොඩි කෙනෙක් වුණා ලොකු කෙනෙක් වුණා තෝක එයාට වෙන ෆස්ට් ටයිම් නේ ඕක මුළු ලංකාවක් බයිනවා කියන්නේ ෆස්ට් ටයිම් එතකොට ඒක දරා ගැනීම ශක්තිය නැ මට දරා ගන්න බැරි වෙච්ච දේ තමයි ගොඩක්ම කියන්නේ මගේ කන්ටැක්ට් වල ඉන්න මගේ යාළුවෝ කියන්නේ මගේ ඉස්කෝලේ මං එක්ක මගේ බයිසිකලේ මම BMX අපාචේර ඒකේ ওই 6 දාලා ගියාගෙනේ ওই BMX එකේ 6 දාලා මං එක්ක මං පැදගලා ඉස්සරහා එකයි පිටිපස්ස එකයි මැද්ද එකයි තියන් ගිය එවුන් මං ඒ කියන්නේ මට බැලලා ස්ටේටස් දැම්ම මගේ WhatsApp එකේ මට පෙන්නනවානේ මට ඕකට මට සෑහෙනවට ඕක තමයි මගේ ඔළුවට වැදුනේ කියලා ළඟ ඉන්න මිනිස්සු බයි ළඟම ඉන්න එවුන් තමයි බයින්න ගත්තා ඊට පස්සේ මේ ඉතින් ඒ අය තාම මගේ ගෙදරත් එනවා ඉතින් ගෙදර මං ඒව අමතක කළේ නේ කතා කරනවා ඉතින් ඒක වෙන කරන්න දෙයක් නැහැනේ ඒ මගේ හිතේ මං තියන් ඉන්නෙත් නැහැ ඉතින් දැන් ඉතින් මට ආය බැන්නොත් ඒ අය ආයෙ මට බයිනවා. ඉතින් ඒක සාමාන්‍ය වෙන දෙයක්. අනිවාර්යෙන්ම. ඔකයි කියන්නේ. ඒක අතෑරම දාලා අපි අපේ ගමන යනවා අනිවාර්යෙන්ම. ඒක ඉතින් කරන්න එපා. මං හැමෝගෙන් ඉල්ලන්නේ මට කරපු දේ මට දෙයක් වුණා. ඉතින් ඒක මට මේ වගේම කාටත් කරන්න එපා. ඉතින් ඒක ඒ කෙනාට දරා ගන්න හරි අමාරුයි. හිතේ ශක්තිය තියෙන්නේ නැහැ හැමෝටම ඒ තරම්. අනිවාර්යෙන්ම. ඒක ඇත්ත. ඉතින් දෙයක් කමෙන්ට් එකෙන් ටයිප් කරන්න කලින් දාන කමෙන්ට් එක ෂෙයා කරලා ටයිප් කරන්න. ඔයා ටයිප් ඔයා ටයිප් කරන්න කලින් ඔයා ටයිප් කරන දේ ඔයාට වෙන කෙනෙක් ටයිප් කරොත් ඔයාට හිතෙන්නේ මොකද්ද කියලා හිතනවනම් ඔයා වලාට ඒ දේ ටයිප් කරන්න. අනිවාර්යෙන්ම. ඉතින් ඒක අනිවාර්යෙන්ම හිතන්න 10 පාරක් මේ 100 පාරක් හිතලා ඒ දේ කමෙන්ට් කරන්න අනිවාර්යෙන්ම. එහෙනම් මේ කතාවත් එක්ක වීඩියෝ එක ඉවර කරනවා. ඒත් එක්කම සිද්දුවකින් වීඩියෝ එක ඉවර කරනවා. ඒකත් අහලම වීඩියෝ එක එන් කරන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේම ශම්මගේ channel එකත් ගිහිලා සබ්ස්ක්‍රයිබ් කරන්න ලාවට සින්දුව තාම ඇහුවේ නැත්නම් අනිවාර්යෙන්ම ලාවට අහලෙන්න සින්දුව ගිහිල්ලා ඉතින් ඒත් එක්කම වීඩියෝ එකෙන් සමු ගන්න ලෑස්තිය ශම්මි ඉතින් ඔය නිහතමානීකමට මම ගෞරව කරනවා ඉතින් පුංචි තැනින් පටන් ගත්ත බැඩුම් අහල වටන් ගත්ත ඒ ගමන දැන් හරි සුන්දර වරගෙන යනවා ඉතින් ওই විදිහටම ඉදිරියට ගිහිලා ලංකාවේ සංගීත ශිෂ්‍යයෙ බැබලෙන්න ශක්ති ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මටත් කතාරාට ඉතින් මේ අපි දෙන්න ගොඩක් කල් නම් ඉන්ටර්විය එකක් ප්ලෑන් කරන්න හිටියා හිතන්නේ අවුරුදු දෙකකටත් වැඩි ඉන්ටර්විය ප්ලෑන් කළා ඉතින් හම්බුනේ නෑ ඇත්ත කියන කොරෝනා ප්‍රශ්න නිසා හම්බුනේ නෑ ඉතින් අද තමයි හම්බුනේ සතුටේ අද හම්බුනේ ඉතින් කාලෙකින් සතුටේ අනිවාර්යෙන් ජය වේවා ආය ගමට සූපදනවා අනිවාර්යෙන් ශම්මී අපි සින්දුවක් අහලා වැඩ ඉවර කරමු ඉතින් හැමදාම ඒ ආදරේ හැමෝගෙම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔය ගමන ඉස්සරහම යන්න. ආයිබුවන් අපි සිද්දුවක් ආවෝ. ජය වේවා. ජය වේවා. Yes we did. Yes we did. අහසක ඉරමුතුන් වුණා ලස්සන දවසක නුඹ මගේ වුණා නනනනනනන
ரோச மலக்கோ நிட்ட என்னக்கோ கேச துளமா கவிட்டு கண்ணக்கோ ஆசக்கல ஆதரைய தின்னுக்கோ ரோச தொலகா இசசி பின்னக்கோ ஆசக்கயிரமுதும்புனா லஸ்ஸன தவசக்க நும்ப மகே